ේ ජාතික කාව නැවක් ප හ ැැ හ හැ ැ හ ි ම . පැල්ෙටිය විස්සයි හතලිස්පහොම ම ඇන්න කලින් ආයත්ත අපේ තැපැල් ලිපින මේ මට සහේ තිම්තැනකොම සඳහන් කරන්න එකෙන්ද වැඩසනනාතක ැඳ ලඉන්න විශේෂයෙන්ම ඔබ සක්‍රීශාවකෙක් ඔබ සක්‍රීිය ප්‍රේක්ෂකයක් යන වගේ අපිට පෙන්න්න අපට කතාබහ කරන්න අපට ලියන්න කරන්න ඒ විතරක් නෙමෙයි අපි ඔ නර්භනාය අඩුමගානේ සංකේතයකෙන් හරි ඔබ ඉන්නවා කියන හැඟීම පිට දෙන්න අපට ඒ ොක හයියක්ක් අප එනම් වැඩ සරහට පිවිසස අපි විශේෂෙන් මද කතා භා කරනවා කියලා කිවීම මේ පොත්්ගොඩක් මෙතන තියෙනවා මේ වර්තනය ඉතිහාසය ගැන ලිවෙච්ච මහාවංශයත් අපේ ඉදිරිපිට තියෙනවා ඉතිං අපේ ඉතිහාස රක්්චනාවවෙච්චි ඉතිහාය ගැන අපි සාකට්චාව වදාආරම කරම ඔව ඇත්තෙම්ම මේ මම පොඩ්ඩක් නුවන් අවසරය ඉල්ලනවා මේ අපිට මගෑරලෑන්ඩ් බෑ මේ ඒත්ම ශ්‍රාවකව දෙන්නේ කෙටි ප්‍රශ්න දෙකක් හලාතය න ම එකටත් උත්තරදලා ඉන්න අපේ නන්දසිරී තලහිටියගේ මහත්මයා අපේ ගේ පාර වැඩසටහනේ අපි පුද්ගලයගේ නම් ගැන සඳහනක් කලා ඒ සඳහන ද අපි කිව්වාක සංස්කෘතික දර්ශකයක් ඒ පුද්ගල නංවලින් අපට සංස්කෘතිය ස්වරූපය දේශී භාවය බලපෑ මෙව පේ නොයි කියලා ඉතින් තලහිටියගේ මහත්මයා මට ියලා හලතති බුණා. ඒ මහත්මයාගේම නම අරගෙන ත හිටියගේ නන්ද සිරි තල හිටියගේ කියන තල හිටියගේ කියන නම අරගෙන මහත්ම කියලා තිබුණා මේ තලහිටියගේ කියන නම ලංකාවේ වෙන කොහෙවත් නෑ ඒ අපේ පරම්පරාවේ අපේ නෑදැයින් අතර විතරයියේ තල හිටියගේ කියන එක තියෙන්නේ ඉති එනිසා අප අර කලින් කියපුූ අදහසත් එක්ක එක සනාත වෙන අද කියෙක්. ඉති මේවෙල්ලාේ තල හිටියගේ මහත්මැයටට කියන්න තියෙන අපි කතා කළේ වාසගං ගැන නෙමේ අපි කතා කළේ නම් ගැන නමයි වාසගමයිකන්නේ දෙකක් වාසගම පෙන්නුම් කරන්නේ තමන්ගේ ප්‍රවේනිික උරුමය ගන වාසයකරපු ගම්පලාත වගේ නි එක්ක එන උරුමය නවත් අපට පේන හැටියට අපේ මුල්කාලීන නම්භාවිතයේදී එහෙම වාසගන් කෙලා ජාතයක් අපට පේඩ නැහැ අදැන් උදාරණෑ කැරට කියනවනන් අර කොස්සවකන්ද ලිපියේ ට අවරදු දෙදස්සේ පනහකට උඩදි ලියපු රමණි බරිය කතිී. ඇ දුගම රජ්ජුරුවන්ගේ රමණීය භාරයාව කති. එතර කතිී කියලා, යයායට මොකකත් වාසගමක් නෑනේ මොකොන්න ඇති අපට හුගාක් සෙල්ලි පියවල පේන දේ තමයි මිනිසුන්ගේ නං තිබුණේ මනුෂ්‍ය හඳුනා ගැනීම දීලා තියෙන සඥාවක පොරන්දු වෙල න්න මේේ නංගැන වෙන ට ග වට සයි ොදේ තරන් දේවල්තා කරන්න තිය මුක අද යෙන නන්දිහා බැලුහම මේ අපි විවේචනය කරනවා නෙමෙයිඒ නංවල තේරුම් මොනවාද කියනයක අපට හිතාගන්නඩොත් පුළුවන් ගමක් නෑ අකුරුවල සබ්දගලපලා ඒහෙම හදලත්තිය නානක අයියායට නන්දාන්ට තේරෙෙන් නෙත්නෑ සමර්ත් අයට. එේ මේ සුමුදු හාඩ යාර් කියල න ත හඩ් ර්ර කලකන මේ යක ගොඩවල් කියද දැති තියන තැන්න්නේ එක සුමුද එන්ඩ බෑ න තන නේද ෙතුර අපේ නමුදදානවායිවිද ෙතුටත් අපි අර සන්දර්බියය ගැලපීම අපි සලකන්න නට ඒකාල්හෙම නේ නමදදාානකොට දැන් මොනතරන්ගන්නවා අද හිංඟා කන දනපාලලා. නෙ. එතකට ඒ මයි ක්‍රියාවවයි අතර කිසි සම්බන්ධතාවක් නෑන නාන් කපුරහමිල තින් පුරාමිල ඉන්නවා ඉතින් අපි මේ කියන්න යන්නේඒ නමේ මේ අර වාසගමනමඒ පුද්ගලයට හිමි නම එතකොට මේ කෙන කන පුලලා මොක දේකාලේ වාසගන්හෙම තිබුණු නැත්තේ කියලා මේ සමහර විට ඒක අපේ සිතිවිල්ල වෙන්න පුළමුද නමක් කියල කියන්නේ මේ පරමාර්ත සත්්‍යය හා සම්මුති සත්‍යය කෙල දෙකක් අපේ දර්ශනය තයෙනවානි බෞද්ධ දර්ශනය එතකට පරමාර්ත සත්්‍යය තමයි අප පංචස්කන් දෙයක් නමුතේ පංචස්කන්ද හඳුනා ගැනීම සඳ හබි සම්මුතියකට එලැබෙනවා අද උපන්දවසයදල මෙයාගැනම නිමල් කල සම්මුතියකට යනොවා එයා නිර්මල නොවෙන්ඩ පුුවන් යෝෝ හරි හටේ දවසල කියන නල්ලි ඇතුලත් මල්ලන්න පුලුවහන් හරි මාධ්‍යවල්ල එතකොට එයා නිර්මල නිර්මලයි කියන අදහසින් තමයි නමදානේ නමතේ නිමල් වන නම් නිමල් කෙනන සම්මුතිය විතරයි පරමාර්තය නෙමේ ඒනිසා තලහිතයගේ මහත්මට කියන තියෙන්නේ ඔබතුමගේ නන්ද සිරි කියනව නම දැම්හම බැම් වැල්ලුබලම් පේනවා අපට මේක මේ පාලි සංස්කෘතවල තියෙන නන්ද නන්දන කියක සතුටනේ සතුටේ සිරියතියෙන කෙනා කියන එක තුට නන්ද සිරි කියන වචනය විග්‍රහකරොත් එකට පාලි සංස්කෘත සම්බන්ධඇ තිය නඒක දෙමල භාෂාව ඩ්‍රවිඩිය අනු භාෂාවට නෙමෙයි සම්බන්ධ ආර්ය භාෂා කියල කියන ඉන්දු ඉන්දු යුරෝපිය භාෂා ඔලට තමයි ඒ සබඳ තාවක් ඉන්දු ආර්ය භෂාවට තයි බ තවත් තිදිනිකැි ඒකයි අදහස් කරේ එළන්ට නුවන්ම මේ අප පරක්ක්‍රම කරුණනත් මහත්න පේරුුවල ඉඳ. තලිය නිතරම ලියන අපේ හිතවත් මහත්මෙක් තාම උනන්දුවෙන් අපිත් එක නිතරම ඉන්න ඒමහත්ම හලතිබුණන දීපවන්සේ මහවන්සේ එකක් මදේ ලියල තියන්නේ ඒද අයි කියලා මුොක දීපවන්සිල් වනේ මහන්සට කලින් මහවන්සිට පස්සෙල්ලිය වන උත්මේ දෙක එකම දේවල් කියන්නේ යයි කියලා ඉති මේ අපේ පරක්‍රම කරනත් හත්මැට කියන්න තියෙන මේ මූලාසු දෙකම රචනා කිරීම සඳහා එක් පොදු මූලාස්සරයක් පාවිච්චිවෙල තියෙනවා එකට කියනෙ සීහලට්ට කතා මහාවන්ස කියන ැම අද කතතා කරන්න ටොයිට කියන ටිගක් කතා කරන යපි.ඒ සහලට්ට මහාවන්ස කියන කෘතිය තමයි දීපවන්සේටත් මහාවන්සේටත් කියන දෙකටම පොදුමූලාශ්‍රය වෙලතියෙන්නේ සියහලට්ටකතා මහවන්සේ. ඉතිේ එනිසා ඒක තමයි කරුණාත් මාත්මයා ඒ කෘතිීන් දෙකම එකම ස්කීම් එකක් එ මනත්තන් එකම වැඩසට හනාක් එකම අනුපිළි වෙලක් මේ සිද්ධි සම්බන්ධයෙන් ඉදිරියට එතොට මංහිතන ඒ ප්‍රශ්න දෙකට උත්තර ලැබෙන්් ඇතිගෙල්ලක අපේ තට මදින අපි අද දැන් කරන රත මහත්මයගේ ප්‍රශ්නෙන්ම් අද සවිස්තර උත්තරයක් වෙනවා අපි මූලාශ වෙන කතා කරේ නංම් ප්‍රශ්නයට මංහිතන ි වෙන වැටසනක් සහ කරන්න අප අපේ න්‍යායපත්තේ. ඒ මාතෘකා තියනවා ඉතින් ඇතේම අපේව අමතක කරලා ඉවා නෙමෙයි මේකෙත් උචිත ගුණයක් තේන්ට පෑම වැඩ සටහැනත් එක න හනසාාව අපේ හිතවත් ශ්‍රාවකන්ට මේ උචිත ගුණේ යම්කිසි ගලායා ආරක්ෂ කිරීමටත් අපට තිරනුණේ වැදගත්කම ෙතුරද අද මේ මූලාශ්‍ර ගැන කතා කරන්න අපි සාකච්ඡා කරලා තිරණය කළේ අපි මේ ඉතිහාසේ මොනව කිව්වත් මේ ශ්‍රාවක බ ඔබ ඔබලා සියලු දෙනාම මේ හිතවත් ්‍රාවකයෝ තුළ ඇතිවෙන්න උද්වේගේ අපට පේනවා. මේ අපට පේන උුද්වේගේ අපි දැනගත්ත පලවෙනි දෙයක් තමයි. නොන් මට පේන දෙයක් තමයි. මේ අපේ හිතවත් ශ්‍රාවකයෝ කැමැති තනියම ඉතිහාසේ ගෙන ග්ඩ. තැන් පෙළඹිවිමත් තියනවා එඒන් සව් නිතර මහනවා කොයි පොතේද මේක තිය කොයි පොතේද මේක ති සවය අධ්‍යයනයක ඉතින් අපි හිතාම සතුරට මේ දොරතුර ලෝක මාරුත්න එක මාරහොඩි ගිනි පුළිගුවක් දන්න දල්ුවන්ඩ විතනා තියන්නේ නති නිසා අපි නිතරම උද්කරන්න එක තමයි හොඳම ක්‍රමේ එතකොට තමුන් තමන්ගේ ඥානයෙන් බලාගෙන අපි බෞද්ධය හැටිට අපිදන්නවා කාලාම සූත්‍රයේ අපිම අපඒ බද්ියයෙන් අපඒ වටහා ගන්න ඕන එතකොට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අප පුළුවන් සන්නවේදනය කල එක විස ගන්න බුදුරජණන් වහන්සේ කිවේ මගේ දර්ශනය තමන් පසකරගන්න කියෙන කවරවත් කියනලේ මං කියන පලියටවත් මේ කියලන කිවේ හි පස්ස කන ඇල්ල බලන්න බලන්න ඇල්ල බලන්න ඕන එතකොට මේ සේතරන්න මහිතන බද්ධ බුදු දහමත් බෞද්ධ ශ්‍රාවකයක් වන එකත් වඩායෝග්‍යදේ තමන් ඒ ජිවත්න කවරුවත් කියන පලියටන මේේ තමන් අවබෝධ කර ගන්නුවන. ත අවබෝධය තොරව වටහා ගැනීමෙන් තොරව කිසි දෙයක් ප්‍රායෝගික වෙන්නේ නෑනේ. අපි පූජයේමි බුද්ධන් කෙලා ගාතාවක් කල වදිනව නං. අප තේරුම දන්නත්තන් එක කීමේ පලක් නෑනේ. ඒක ඒ නිකංකිව්යි කලා මන්තරයක් වගේ ඒ තේරුම දන්නත්ව. තේරුම දන්නතිකොට අදහස පහල වෙන්නන. මං මේ කුසුම පූජ කරනවා. මේක මිලාන වෙනවා පරවෙන මගේ ජීවිතයක් ඒවගේ මිලාන වෙනවායි කියන ඒ භාවනාම්මුණු සිත අපේ පහලවෙන් නැත්තං ඒ ගාතාව කීමේ පලක් නෑනේ. ඉති ඒ නිසා තමම්ම මේ බල ඉගෙන ගන්න පිකට උදව කරන්නේ දැන් අද වැඩසටහනන්නේ ුනත් අපි මේ මුූලාසෙන යම කතා කරන්න යන්නේ හැම කෙනෙකුටම තමන්ට සුළු මුදලක් හරි වේදං කරන්න පුළුවන් වෙච්ච වෙලාවක පොත්සාපපුවකට ගිහිල්ලා මේ පොතක්තියනවාද කියලා හොයලා ඒවා හොයාගෙන ඇවිල්ලා නිසන්සලේ කියවලා තමන්ගෙන තමන්ගේ රට ගැන මේ හැම කෙනෙකුට එක ගෙනගන්න පුළුවන් නං. එක තමයි අපි මේ වැඩසට හැනින් බලාපොරොත්තුවෙන ලොකුම දේ හැම හැම පුරවැසයක්ම තමන්ගේ රටේ ඉතිහාස නිවැරදී ඉතිහාසය. නිවැරදිී ඉතිහාසය දැනගන්න පුළුවන් ෝන එතකොට කාටවත් ඉතිහාසය අරර මුහුණු පොතේ තියෙනවාගේ විකෘති කිරීම ඒකනි සත්‍ය දෙයක් අසත්ය ලෙසකීම ඒක කරන්න පුළුවන්කමක් වෙන්න නෑ මොකද අපි නිතරම මූලාස්ශ්‍ර හරහා තමයි අප දැනුම අපි ලබා ගන්න. එතකොට අපට ඉතිහාසේ ඉදෙන ගැනීමට තැන් අප අපේ වැඩසටනට අපි අවතීරණ වෙනවා අපට ඉතිහාසය ඉගෙන ගැනීම සඳහා. විවාහල් වන්න මූලාශ දෙකක් තියනෝ අපි කවුරුත් දන්නවා එක. එකක් තමයි පුරාණකාලේ ලියවේචි පොත්පත් අනිත් ඒව තමයි ඔයි පුරාවිද්‍යාඥෝ සොයාගන්න පුරාවස්තු සහ ඒවාට දෙන අර්ථනරූපන සෙල්ි සෙල්ලිපි අඩංඟනන දැන් සෙල්ලිපිවල චරිතය සෙල්ලිපි කොහට දයිති වෙන්න එක කෙලිබල කිසි සංවාධයක් තියනවා මෝද සෙල්ලිපයක්ක් කියෙන ලියල තියෙනදයක් ලියල තියෙන දෙයක් න එකක සාහිත්‍යයක් වෙන්න ඕන නමුත් ලියල තියෙන්න්නේ හොල්ලන්ඩ බැරිතැනක ගලක එතවට ඒක පුරාවිද්‍යාත්මක ස්පස්තුවක් එතට සෙල්ලිපියක් පුරාවිද්‍යාවට දායිති සාහිත්‍යයට දායිති කියෙනෙගෙන සංුවධ්‍යත් තියෙන ඔය ෝට අයිති වඋනත් කමන්නෑ පුරාවිද්‍යාවේ නුත් කරන්නේ ඉතිහාස නුත් කරන්නේ අපේ රටේ ඉතිහාසේ ස්වයා බලනයක එතවට සෙල්ලිපියක් රවිද්‍යාමක මූලාස්වයාද යිතිහාසික මූලාස්වයඇද කියන එක ඒ භාවිත කරන්නගේ දෘෂ්ටිකෝණයානු තීරණය වෙන්න දෙයක්භවිරන මොහතනුව ත ඔහු පාවිච්චි කරන්නේ එහි අන්තර්ගතය පමණක් නං එක සාහිත්‍යමයි ඔහු පාවිච්චි කරනවා නන් ඒ අන්තර්ගත්තයත් සමග එක කාලය එක පිහිටි තැන අක්ෂර විද්‍යාව එහමනා අඒක පුරාවිද්‍යාත්මකයි එතකොට සෙල්ලිපියයක් පුරාවිද්‍යාත්මක දුවනියකිනුත් සාහිත්‍ය මේ අර්ථයකිනුත් පාවිච්චි කරනවනන් තමයි හි නියම ප්‍රතිඵල්ල අපට ලබාගඩ පුළුවන් වේෙන සෙල්ිියල කකුරුවලිින්ට කාලා නිර්ණය කරන්න පුුවන් ත කාලනිර්රණය කිරීම ඉතිහාසටත් අයිති පුරාවිද්‍යාාවටත්යිති. එතකොට මේවාගේ චරිත තියෙන ඇති නමුත් අද මම නුවන් පුරාවිද්‍යාත්මක පැත්තට යනවාට වැඩිය. අපේ අයට පුොත්සාපපුූකට ගිහිල්ලා ගණ්ඩ පුළුවන් පොතක් ඉතිහාසය ගැන සඳහන් වෙන. ඒ පො ර ද හිතමසය මදර ද හි්‍යම දරයේ දයනවා නි අපි මේ ගන්න දැනගෙන සිටීම ඉතාම වැදගත් එතකොට අපි දන්න අපට ඉතිහාසේ උගන්නන ප්‍රධානම මූලාසව දෙක හැටියේ අප සලකන්න දීපවන්සේ හා මහාවන්සේ එතකොට දීපවන්ේ ක්‍රස්්ර්ෂයෙන් හතරවනි සතවර්ශයේදීත් මහාවන්සේ කිස්වර්ශයෙන් පස්ව වනි සතවර්ශයේදීත් රචනාවුණු බවත් අප කවුරුත් දන්න සමහරය දන්නත් නැතු. ඇති. එතකට මංගර මොතකටකලින් අපේ පේරු රටේ ඉන්න අපේ කරවර්ත පරක්‍රම කරවත්මහතර කීප් වෙල මංකිවේ දීපවන්සේ තියන තොරතුරු ටිකක් විස්තෘතා ආකාරයට විස්තරාත්මකාආකාරයට මහවන්සිේ තියනවා. දීපවන්සේ තියන ක්‍රති අත් විජේ බුදුරජාණන් වහන්සේමැරටට වැඩම කිරීමේ පටන් මහසෙන් රජු දක්වා. කාලය තමයි දීපවන්සේ විස්තර කරල තියන්නේ. එතු මහාවන්සේ අත්න් දී පවන්සේ වගේම බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය එතන ඉඳලා දුරාණන් වහන්සේ මැරටට වැඩම කිරීම ඒ ඇතුළු බුද්ධ පරිනිර්වාණය ඉඳලා ඉට පස්සේ එහෙම ගෙනියනවා දුරාන් වහන්සේ පළමුුවරට ලංකාවට වැඩවීම කතාවත් ඇ උන්වහන්සේගේ ජීවන චරිතයට අයිති අවසාන සිදුවීමට මහ පරණ නිර්වාණයක්ත් ඒවගේම තෙවැනි සංගායනාවගේ ශාසන ඉතිහාසයට අයිතිවන සිද්ධිත් ඇතුළුව විජේගේ පැමිණීමමාදියඒ කතතාාවලින් අපි දළවශයෙන්කෝත් කිස්තුපුර හාවන සතවර්ශය පමණ සිද්ධවෙච්ච සිද්ධි ස්මරණය කරමින් සඳහන් කරමින් මේ කතාව මහසෙන් රජුගේ අවසානය දක්වාම මේ කතාවගේනවා. මේ මේ වන්සකතා දෙකේම තියන මේ කතාවත්. ො අපි ඩනවා මහවන්සේ රචනාකරේ ධාතුසේන රජතුමාගේ කාලේදි කියලා මොකද අපක වැඩසටහනකත් සඳහන් කරා ධාතුසන රජතුමා මහනාම හිමියන්ගෙන් අනුරාධපුරේ දිික්සඳ පෙන සරවයා පිරිවෙනේ දීග චංකමන පිරිවනේ වැඩවාසය කළ මහනාම ස්වාමීින්න් වහන්සේගෙන් ඉල්ලිීමක් කරනවා. දීපිවා දී දීපවන්සේ වැනි දීපිකාවක් කරණඩේ කියල කහවනු ප්‍රමාණයක් පිරිනමල ඒක වැයබර හැටියට. එහම එකක් කරණ්ඩේ කියෙලා එතකොට මහාවන්සේ කරන්නේ ධාතුසයෙන් රජුරන්ගේ එල්ලීමක් මත මහවන්සේ එතකට එහම මහන්සේිදන්න ධාතුවසෙන් රජමක් ක්‍රිස්ත්‍රශ හාර්සය පනස් පහ හාර්සය හැත්ත තුන කාලේ ජීවත් වෙන්නේ පාලනය කරන්නේ එතකොට ඒ කාලේදී තමයි මේ මහවන්සේ රජනාවීමේ ක්‍රෘත්තිය ආරම්භ වෙන්නේ. ඊට පස්සේ මහාවන්සය මහනාම හාමුදුරන්ගෙන් පස්සේ නැවත රචනා වෙන්නේ දහතුන්ගෙන සතවර්ශය දි මයි ආපහු රචනාවීම ආරම්භ වෙන්නේ. කෙසේ වෙතත් අපේ එනිසා මහාවන්සේ කොටස් දෙකක් තියෙනවා මහාවන්ස කියලා තියෙනව කොටසක්ක කියෙන මහනා මහාමුදු රචනාා කරපු මහසෙන් රජුදක්වා කොටස, මහසෙන් රජුගෙන් පස්සේ කොටස චූලවන්සේ කියල සාමාන්‍යෙන් අඳුන්වන්නේ. නමුත් ඒක අපි සමාට විස්තෘත මහන්සේ කෙන එක්ස්ටන්ඩ මහවන්ස කියලත් තියෙනවා. එතකොට මේක සිංහලෙනුත් තියෙනවා, මේ පාලිභාෂාවෙන්ත් ලිව්ව පාලිභාෂාවෙන් මහන හාමුදුරු මහාවන්සේ දීපවන්සේ ලිබු කත්තුරුවර ඥාතයි කව්ද ලිවේ ක කියෙලා දන්නන්නේ නෑ දීපවන්සයත් මහාවන්සයක් දෙකම පාලිභාෂාවෙන් රචනා කරලා තිබෙන්නේ නමුති ඒක ගැන ප්‍රශ්නයක් ඇතිකර ගණ්ඩුවුන්නෑඒ පාලිභාෂාවෙන් රචනා කරපු මහාවන්සේ සිංහලට පරිවර්තනය කරලා තිබෙනවා මේ අපේ ඉතාම ව්‍යක්ත භික්‍ෂූන් වහන්සේලා පණිවරු මේ ශ්‍රීසු මංගල හාමුදුරු බටුවන් තුඩාවේ දේවරක්ෂිත ප්ඩිතුමා මෙවාගේ අය තවතව මෑත කාලේ මහාවන්ස පරිවර්තන තියෙනවා හැබැ යිතින් ප්‍රවේ සංවෙන් ඩෝන මහාවන්සේ පරිවර්තනය කිරීමත් ඉතින් දැන් හරියටර ආප කඩවල අපහදනගේ සිද්ධ වෙමින් තියෙනවා නමුත් මේ මෙවැ තින ශාස්ත්‍රීය ගුණය මහාවන්සේ ශාස්ත්‍රය ගුණේ පමණක් නෙමෙයි ඒ තුළ තිබෙන මහනාම හිමියන්ගේ දෘෂ්ටිවාදය ඒවට හානි නොවනාකාරයටයි මහවන්සේ පරිවර්තනය කරන්න ඕන මහවසය රජයවින් පරිවර්තය කරපු එම රජේ මධදිහත්තලා පරිවර්තනය කරපු ප්‍රකාශනයක්ති නොද රජයමගින් ප්‍රකාශයට පත්කරපුවා හෙම එකක් නං මට හොයාගඩ ලැබ කාලති මොදම. දැන් අපිත් පිටිටට ඇතැම් ප්‍රකාශන ඇතන මගින් පලකරන මහාවංශ දෝෂ සාගරයි කලේ ේතු සාධක ඇතවන ැකිවේ හෝ න ඒ තත්ව ඉස්සරනම් තිබුණා මොකද දැන් ගයිගගේ ගයිවිල්හෙල්ම් ගයිග කියන පණිවරයා පැහල තියෙන ජර්මන් පඩිවරය විල්හෙල්ම් ගයිග මේ මහාවන්සේ පාලි පොත පරිවර්තනය කර ජර්මන් භාෂාවට ඊට පාලසේ මෙබල් බෝඩි කියන මහත්මිය ඒ ඉංග්‍රීසියට පරිවර්තනය කරම් එත දැන් අපි කියෙන විල්හෙල්ම්ගේ ඉංග්‍රීසි පරිවර්තනයක් තියෙනවායි කියලා විල්හල්ම් පාලියම් පරිවර්තනය කරපු පොත. දැයි පොත කවද අච්චු ගෙව දන්න නොද. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවයෙන්ඒ පොත අච්චු ගැහවේ එක්දස් නමසය පනස්තුනේ. ඒ ඉංගවේසින්සිං පරිවර්තනය ඉංග්‍රීසි පරිවර්තනය ගැනෙ ලංකාවේ ඉතිහාසේ ගෙනගන්න පොත ප්‍රකාශයට පත්කරේ රජයේ ප්‍රවෘති දෙපාර්ත්මිදේ ඒ වින්නය අපේ රටේ තිබුණා. දැන් අපි අපේ මේ චන්දපත්්‍රිකායි ගැසටුයි ගහන ඇරුණහම රජයේ මුද්‍රනාලවලට වෙන වෙලාවක් නෑ මේ රටේ මේ සුන්ගේ ආකල්ප ආකල්පන වෙනස්වෙන්නේ මේක ශාස්ත්‍රය කෙනෙක් හ්ඩ පුලුවන් දැන් අපේ අයවැයිහිගේව පියවගණ්ඩ පුුවන්ද ශාස්ත්‍රිය පොත්්ගහල කියලා ඒ ඉතාම අඥාන ප්‍රශ්නයක් එම කවුරුහර යහනවානම් හරිද දැන් ඒකඇන්නේ දෙදස් විසිය එකේ තියෙන අයවැය පරතරය පියවගණ්ඩ බෑ අපට මේ හෙට මහවන්සේ ආණ්ඩුවෙන් මුදරය කරයි කියලා හැබැයි අප මීට අවුරුදු විසි පහකට කලින් ඒ වැඩේ කරන්න රජ න ගුරහණෙන් අද විසියගේ පෙවග්ඩ එකක් නෑ අපිට. හරි පවගඩ දෙයක් නැහ පෙවගඩ දයන්න නෑ. හිට ඒනිසා ඉතිහාසයමකින් සමාජයකට ඇති කරන බලපෑම දීර්ඝ කාලී නයි. හරි මේවා කිසියක් හිතන් නැතතුර දැ ලඩම අපේ සමාජය වෙනස්වෙච්ච හැටි ඒ කාලි රජයන් කරපුය දැනගෙන හිටියා මේ සමාජයේ සංවර්ධනය කියන සමාජය ගෙනියන්න නං රජය අනුග්‍රහ දීල මෙ කරන්ඩුවන එම එකක් තිබුණා නමුත් අද අපට එහම හොයාගණඩ රජයේ දෙයක් නැයිති සංස්කෘතික දෙපාර්මේතුව ඉතා වටිනා මෙහෙයක් කරන අපික හැම වෙලා මගේ කර්ඩෝන. එතුවන්ලා සංස්කෘතික දෙපාර්තුමේන්තුව පාම පු. හගේකාල්ල විදවත්තු විසින් කරපු ඉතා වැදගත් නිබන්ධන ලිපිලේ කනඒ පාර්තුමේන්තුමගේින් ප්‍ර මත් ශ ශලේ හොදයි එක කරගෙනයන ලින්ිට අනුශාගකල මතින හ මතන තාම හොඳදයිඒ වගේ අපේ දැන් පුස්තකාල සේවා මණ්ඩල්ලයක්ත් ඒ වගේ වැදදත් මෙහයක් කරනු අපි කාගේ කරඩ අපේ සොනාලගුණ අරන මත්මයා දැන් ප්‍රධානත්වය දරන්නේ. ඉතින් මේ එතුමන්ලා හැම වෙලාවම ඒක ඒව ගැන කටයුතු කරනති අපිට තව අවශ්‍යයි ලොකු පෙළඹවීමක් මේවා තව ඉස්සරහට ගෙනෙහිල්ලා පුනර්ජීවනය කල්ලා ඒ ඉතාම ශාස්ත්‍රීයලෙස් සංස්කරණය කරපු. ශාස්ත්‍රය භාවය අයිකට විශ්වවිද්‍යාල ප්‍රවිද්වත්තුඕන වෙයි ඇඉස්සර මේවාගේ දෙවල් කරනකොට විශ්වවිද්‍යාලෝල හිටපු මහා පිසාාල පණඩිවරු තමයි මේට සම්බන්ධ වනේ මාචරරිඩ හෙට්ිය ආරච්චි වෙන්ඩ පුලන් සිංහල භාෂාව සම්බන්ධයෙන් හරි එතුර මේවාගේ මේ නොෙක් නොය එකේ විශ්‍යන් පිළිබඳව හිටපු විශාල දැවන්ත පෞරෂන් තමයි මේට ඉදිරිපත් වල වැඩරේ කෙනෙ ල ැ පට පොත් හ ට ො විශවිදල දන් නි පරර්ෂණ ෙක් ති තියෙනවා. ඒකත් අපි පිළිගණ්ඩෝන ඉ කොපත්තෙන් ැලුවත් එහමන ඒකටත් මොහරි හේතුවක් ේෙන්ට ඕන ඇතිහ. කොහොමද මේ විශ්වවිද්‍යාල වල්ට ලම තනතුරුවලට තෝරගන්නේ. මේ කොහොමද අපි පළවෙනි පන්තයේ සාමාර්ථ දෙන්නේ. මේ එක ඇන්නේ දුවල්ල පැනල වැඩ කල්ලා දඩේමක් කරගන්න ව්‍යාග්‍රයෙකුටද එහෙමනත්තං. ත් කයවද කියලා හම කෑවකෑයව කියන ගිර උන්ට ද අපි තනතුරු දෙන්න ගන අපි ීරණය කරන්න්ඩෝන තිීරනය කලලා විශ්වවිද්‍යාල ඉදිරියට අර්ගෙනයන්ඩ අපි හදන්ඩෝන ක්‍රියාකාරරි වැඩ පිළි වෙලක එහම නැත්තන්ද අපි ම තා පැදිලි ම මෙවා කියන්න්ඩඕනෙ නෑ මේතා පැදිලිම විශ්වවිද්‍යහල ඇතුළ තිරෙන ාස්ත්‍රි අර්බදයකොයි වගේ දෙ කියලා මේ ඉතින් ඒහින්දා මේ අපි ඒවා ඒ විදිහට කර්ඩන වාඒ ප්‍රශ්නය හපුුණ සයිමන් එක කිවේ එතකට දීපවන්සය හා මහාවන්සයය අපේ මේ ශ්‍රීසු මංගල බා විිදේරක්ෂිත, වටවන්තුඩාවි දේවශක්ෂිත, පරිවර්තනය ඉතා හොඳයි හොඳයි ඒක ඒක වර්මානය මුදරණය වෙනවාස ලබාගඩ පුළුවන්ගේක මං හිතන්නේ සහර පොත් ප්‍රකාශකයෝ ඇැයිවන් විකනන්න ඇති හින්දා පොත් ප්‍රකාශය තුනන්දුන් වෙන්නේ නැහැ මේව කරන්න නමුත් සහර පොත්සාපලින් එව ගන්න පුළුවන් වේ කියලම හිතනව තවමත් ඇති කියලා ඒවට උනන්දුවෙන පොත් ප්‍රකාශකයෝ. ඉති මේ විදිහට බැලුහමි මහාවන්සේ දීපවන්සේ පමණක් නෙමෙයි අප ඉතිහාස එගෙන ගැනීම සඳහා තිබෙන මූලාශ. වය අටුවාකතා. අපි වැඩසටහනි නුවන් අටුවාකතා ගැන කියලා තියෙන. ඉදි මේ අටුවාතා ව අටවාකතා කියෙනෙ මොනාද කියනෙකත් අපේ හිතව ශ්‍රාවකයට සමාරයට ගැටලු මුසුත් වෙන්න පුළුවන්. අටුවාකතා කියල කියන්නේ අපේ බෞද්ධ ග්‍රන්ථවලට බෞද්ධ ග්‍රන්ථවල තියන සමහර අදහස්. තවදුරටත් පුොළුල් කරලා. ව්‍යාප්ත කරලා. විස්තර වරණනා ඇතුළුව, කෘතියට තමයි අපි කියන්නේ අටුආාව කියන අදහස අටවාවෙන් පස්සේ අටවාාවෙන් ටිකාවට නො ටිකාාවෙන් ටිප්පනියට නො ටිප්පනියෙන් ගැටපද විවරණයට නො මේවා හරියට අදකාලේ ඩික්ෂනරීස් තෙස්ෝරස් ඉන්ඩෙක්ර්ස් ගලොස රීස්ක ලපි පාවිච්චි කරන්න ඒේවාගේ තමයි මේද ගන්ටි පද කියනෙ ගැට පද කියැන අමාරු පද විග්‍රහ කරලදන තුර ඒක නිකං නිකං ගලොසරයක් වගේ දෙයක්නේ ඇති ඒවාගේ සම්ප්‍රදාය අපට තෙමතිම අටවා කතා කිය කිව්හම මේ අපේ බෞද්ධ ග්‍රන්ථවලට අටවා ලිය වෙලා තියනවා. ද මේක කිව්හම හුඟා අපේ අපේ ශිෂ්‍ය ෝහ මහන දෙයක්ත් තමයි කොහෙදටවාුව කතා හොයා ගන්නේ කොහොම ද අටවාවක් කියලා දැන ගන්නේ කියන කතාව හනවා තැ මේ අටවා කතා මේ අට්ටවාාව කියල නෙමහි මාතෘකාව තියෙන්නේ ය වෙන නං වලින් තියෙන්නේ එතකොට මේ මුලින් මුලින්ම කියන්න දෙ අටවා කතා සිංහලයෙෙන් මුදරණය කරල ති නොදැන් හල මුදරය කල යෙන ෞද්ධ පොත් කුණ ැන පොත්සාත් පෝකට ගියොත් ඒ බෞද්ධ පොත් විකරුණ මධ්‍යස්ථානයකට සෙන්ටරහකට සාප්පුෝකට ගියොත් ඒ අටවා සාහිත්‍යය අපට මෙලදී ගන්න පුළුවන් එතකොට අටවා සාහිත්‍යයේ පාලි අටුවත් ගණඩ තියනවා ඇ පාලිභාෂාවයමත් ඒ අටවා තියෙනවා මලිගාකන්දයේ පිරිවනට ගියොතුන් මලයාකන්ති පිරිවනේ පොත්ිකට තැතය මරදානේ මාලිගා කන්ද පිරිවනේ මේ අටවාවල් පාලි පොත්තිිකගන්න පුළුවන්. එතකොට ඒවගේමඒ පාලිපොත්තේ සිංහල පරිවර්තනය ඇතියනවා. එතකට මේ දෙකම ළඟ තියනවා නගහම කෙනෙකුට පුළුවන් ඇත්තෙන්ම ඇත්ත කිය තියනෙ කොහොඳද පරිවර්තනය කොහොත්තියන්නේ කියලා මුල් ශය හො පවර්න කොම න කරත් බලාගන්න පුළුවන් තරක සාස්ත්‍රි පර්යෂන කර නම සාමාන්‍ය පේ ශ්‍රාවකට සිංහල කවගන්න සිංහල පොත්ක් කරගේ කියවගන්න පුල දාහරණය කරට කියනන මේ පොත්තියෙන්නේ ද අටවා පොත්තියනෝද කියලා ම ගිල්ල එකසරය පොත්සාපපුගමඒ කක අටවා පොත්නය කියලා පස පොත්නෑකකිව හග ව පොක් ගණඩුවන කියලාම බල කොට පොත්රාකල අට පොත්තියවා ඇ ඒ හිටපු සේවක මහත්මය එහම ප්‍රගුණකරපු ගෙනෙක් නෙමේනේ එය අටවා කියලකිව හමතයි දැ දන්නේ නැත්තේ එඒෙත් හේතුව මොකද මුදහරණැකෙ න දන් අංගුත්තර නිකාය කියල තියෙනනේ අපේ අපේ ධර්මය අංගුත්තර නිකාය පිටකෙවල අගුත්තර නිකායේ අුවාව නම් කල්ලා තියන්නේෙ මනෝරත පූරණය එතර පොතේ පිටකාවරේ තියෙන්නේ මනෝරත පූරණී කො හර සේවකයඇකිව අටවා කතා නෑ කියලා මොක යාගෙනවන මනරත පුරණී තියෙනද කියළ තොර ගෙන තියෙන කියනග. එතකොට නමුත් ඒ පපොතේ යට තියෙනවා මනෝරත පුරණී අංගුත්තර නිකාය අට්ට කතා කියල් ලියල තියෙනවා. එතො ඒවාගේ ඔය අංගුත්තර නිකාය, මජජිම නිකාය, දීග නිකාය ඔය හැම්ම ධර්ම ග්‍රන්ථයකටම බෝට අටාවන් ලියල තියෙනවා. එතකොට අංගුත්තර නිකායට මනොරත පුරණිය වෙන්න පුළුවන්. ීගනිකාය අටවා කතා වදුන්නලතියනෙ පිටකාවරතිනෙ සුමංගල විලාසිනි. දද පොත් ද මතක් වෙන්නේ එතට සුමංගල විලාසිනී කියැනෙ තවත් බන පොතක් නෙමෙයි සුමංගල විලාසිනී කල කියන්නේ දීගනිකායට ලියපු අටවාාව ඇත්තරට සුමංගල විලාසනය පොත මේත තැන තිලලා දක් ම හත්තර මිතුේ නමත්ක් නවගතාවක් හ ම හිතෙන හ හිත එතකොට මජම නිකායට කරපු අටුවාව ප පංච සුදී. පංච සුදනීකෙන න පංච සුදනගල තමයි පිට කාහුරරි යෙන්නේ ඉතින් මම හිතන්නේ මේ මේවා අපි ලියාගෙන සටහංකරගෙන දැනගෙන තිබුණොත් කුද්දක නිකායේ අටවාාව පරමත්ත ජෝතිකාව එතකට පරමත්ත ජෝතිකාගල තයි පොතේ තියන්නේ තර දැනගණ්ඩන මේක කුද්ක නිකාය විනය පිටක විෙන පිටරල්ල අටවාතම සමන්ත පාසාිකා එත සමන්තපාසාධික විනට කතතාගලනි කියන ි පොත කොචතරි දකළ දැකල ඇදේ. එතොට විනේපිටකේට තියෙන අටු ාව කියන විනේපිටකේ තියන අදහස් තව පලල් කරලා ලිපත බුද ගෝෂාහාමුදුරුවනේ අටවා බුදුගෂාහාමුදුරුතර නෙමේ දම්මපාල කියල ස්මන් වහන්සේ කෙනෙක්ාව හිටයගේ අටවා චාර වහස හිටිය උන්හන්සේලා මේ පලල් කරලා විස්තර කරල ලිව්වා. මේ කියන්න ත කනෙ කහනපුල න ඒවා අටුවා තා ියල කියවල ොමද ඉතිහස න ගන්න කියලා නමුත් වැදගත් කම තියෙන්නේෙදේ අටවාල්ලි කතතා ලිපුු කාලතිෙනවාන යම් කිසි දෙයක් විස්තරගල්ල ලියනකොටට ඒ අය තමා ජීවත් වූ සමාජයේතියන උදාහරණ අරගෙන තමයි ඒවා අටවා කරන්නේ. ඒනිස සමකාලීන සමාජයේ ගෙනගණ්ඩ අපිට වන්සකතාවලින් නොලැබැෙන පිටු හලක් අපට අට්ටකතාවලින් සස්යාගණඩ පුලුව. හරිි. රාම එකක යන අපට විරමයක් ගන්න නේ ම හොතේ විරමය නතුරු අපි ඔබත් එක් නැවතත් අපේ සහහි්‍යය සඳහන් නමනත්තන් ඉතිහාස අප කකර වෙලාති ඉන්නන්නේ කොහොමද කියන කාරණය අපි කතා බහ කරගෙන යන්නේ අද දවසේ ප්‍රස්තුති හැටියට අපි ඔබ ා ද න ප හ පනස් පහ හැට ම ස් ැන පලහ නත තු මටක් විදිහටත් ඔබට අපිට ප්‍රශ්මයම කරන අදහශයම් කරන්න න. විලාමේ අරගෙන නැවතත් අපේ වැසණ හට සම්බන්ධ වෙමු